සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි මේ වීඩියෝ එකකින් කතා කරන්න සූදානම් වෙන්නේ ලොවක් මවිත කළ යක්කයන්ගේ බලංගොඩ යකඩ නිස්සාරණ තාක්ෂණය පිළිබඳව කතා කරන්න. ඉතින් මේ සුවිශේෂී වීඩියෝට යන්න කලින් මතක් කරන්න ඕනි තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් පල්ලෙහාටින් රතුපාට subscribe button ගොබලා දැන් අපගේ නාලිකාවත් එක්ක එකතු වෙන්න කියලා. ඒ වගේම මේ වටිනා වීඩියෝ එක නොදන්න අයත් එක්ක share කරගන්නත් කියලා ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ලෝහ නිස්සාරණය 18 වන සියවසේ එංගලන්තයෙන් සොයාගත් බවට පැවසුවත් ඉතා පුරාණ කාලයේ සිට මෙරට හෙළ යක්ක වැසියෝ යකඩ නිස්සාරණය දැනගෙන සිටි බවට සාධක හමු වෙලා තිබෙනවා. අතීතයේ සුප්‍රසිද්ධ ඩමස්කස් කඩු සැදීමට මෙරටින් වාණි ලබාගත් බවට ලිඛිත සාක්ෂිත් මේ වන විට හමු වෙලා තිබෙනවා. මේ සම්බන්ධව ප්‍රබල පුරාවිද්‍යාත්මක සාධකයක් හමුවන්නේ සීගිරිය අලකොළවැව දෙහිගා ඇලකන්ද ප්‍රදේශයේ. ඒ යකඩ නිස්සාරණ උඳුම් 139ක් සොයා ගැනීම සමගයි. කිස්තුපූර්ව 180 සිට 30 වර්ෂ 200 පමණ දක්වා කාලය තුල මයිනහමක ආධාරයෙන් සුළං බලය යොදා එහි යකඩ නිස්සාරය කර තිබෙනවා. ඒ වගේම මෙවැනි ස්ථාන බලංගොඩ සමනලවැව ප්‍රදේශවලින්ද හමු වෙලා තිබෙනවා. සමනලවැවේදී මෙහිදී මැටිකල යබොර යපස්නිදියා යකඩ උඳුම් 4ක් හමු වෙලා තිබෙනවා. මෙම මැටිකල කිස්තු වර්ෂ 7ත් 10ත් අතර කාලයට අයත් බව කාබන් කාල නිර්ණයෙන් සොයාගෙන ඇති අතරම කුඹල්ගම මුක්තේට්ටුවේගම අලුත්නුවර ගුල්පේ හතරබාගේ පඹහින්න යන ප්‍රදේශවල මෙම කර්මාන්ත තිබී ඇති බවට සාධක බහුල වශයෙන් තිබෙනවා. ස්වභාවික පරිසරයේ පවතින යකඩ බහුල ගල්වලින් යකඩ ලෝහය වෙන් කර ගැනීමට නම් ඒවා අධික උෂ්ණත්වයකට රත් කළ යුතු අතරම යකඩ උණු වෙන්නේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1538 දී. මෙලෙස අධික උෂ්ණත්වයක් ලබා ගැනීමට නම් ඊටම කාර්යක්ෂම තාක්ෂණයක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා. සමනලවැව යකඩ නිස්සාරණය කර තිබෙන්නේ කිස්තුපූර තෙවන සියවසේදී. ඒ සඳහා යොදාගෙන තිබෙන උඳුන් දැල්වීමට භාවිතා කරලා තියෙන්නේ ස්වභාවික සුළං. කඳු මූණතක ඉදිකර තිබෙන මෙම උඳුන් කඳු අතරින් ගලා එන වියලි සුළං මගින් පැය 12කට ආසන්න වේලාවක් නොනිවි දැල්වෙනවා. වර්තමානයේදීද වසරේ නිරිත දිග මෝසම් සුළං කාලයට සවස් යාමේ එම ප්‍රදේශය හරහා හමන සුළං පසුදා පහන් වනතුරු අකණ්ඩව හමා යන බව අත්විඳින්න පුළුවන්. මෙම උඳුන් දැල්වීම සඳහා යොදාගෙන තියෙන්නේ මරන් නමින් හැඳින්වෙන ගස් උරුස්සා ලබා ගන්නා අඟුරු වන අතර අදත් මේ පළාතේ මරන් ගස් යකඩ මරන් ලෙස හැඳින්වෙනවා. අදද මෙම ගස් එම ප්‍රදේශවල දකින්නට ලැබෙනවා. උදුන මැටි වලින් සාදා ඇති අතර එහි ඉදිරිපස බිත්තිය බටහිර දෙසින් එන සුළඟට මුහුණලා පසුපස බිත්තිය කඳු මුදුන දෙසට මුහුණලාත් සාදා තිබෙනවා. ඉදිරි බිත්තිය දිග මීටර 2ක් පමණ වන අතර ගැඹුරු අඩි 2කට ආසන්න වනසේ සාදා ඒ අනුව උදුන පතුලේ වර්ගඵලයේ සකසා තිබෙනවා. උඳුන තුළට වාතය ඇතුළවීම සඳහා කුඩා වෘත්තාකාර බට එහි ඉදිරිපස බිත්තියේ සාදා තිබෙනවා. මෙම බට රවුම් හැඩයට නිර්මාණය කර ඇති බැවින් ඇතුළත සහ පිටත පීඩන අන්තරය මගින් ඒවාට සිදුවන හානිය අවම වන බවයි සඳහන් වෙන්නේ. යකඩ නිස්සාරණයේදී සෑදෙන ලෝබොර පිටතට ගලා යාම සඳහා සිදුරක් උඳුනේ ඉහළින්ම සාදා තිබෙනවා. සමනලවැව යකඩ නිස්සාරණය කිරීමට භාවිතා කර තිබෙන්නේ ලිමොනයිට් හා හෙමටයිට් යන රසායන විද්‍යාත්මකව හඳුන්වන ගල් වර්ග කියලා සැලකෙනවා. උඳුනේ පතුලේ පිදුරු සහ දහයිය තැන්පත් කර ඊට උඩින් ප්‍රධාන ඉන්ධනය ලෙස භාවිතා කරන මරන්දර අඟුරු දමා ඉහළින්ම නිස්සාරණයට ලක් කරන යපස් තැන්පත් කරනවා. ඉන්පසු උඳුනට ගිනි දැල්වූ පසු දහණයට අවශ්‍ය වාතය උඳුනේ ඉදිරිපස බිත්තියේ මධ්‍ය කොටසේ ඇති කුඩා වෘත්තාකාර සිදුරු හරහා උඳුන තුළට ගන්නවා. උඳුනේ හැඩය නිසා එම වායු ධාරාව අනාකූලව ගලා යෑමෙන් එහි පහළ වාතය ඇතුළු වන ස්ථානය සහ ඉහළ දහණය සිදු වන ස්ථානයේ පීඩන අනුක්‍රමණයක් ඇතිවීම නිසා වාතය දහණය සඳහා ඔක්සිජන් සපයමින් උඳුන තුළින් ඉහළට ගමන් කරනවා. උඳුන තුළ දහණය සිදුවන්නේ සෙල්සියස් අංශක 1500කට පමණ වන අධික උෂ්ණත්වයක් යටතේ වන අතර ඉහළින් පිටවන විට වාතය සෙල්සියස් අංශක 925කට පමණ රත් වී පිටව යන අපවාතයෙන් කොටසක් උඳුන උඩින් හමායන සුළං ප්‍රවාහය සමග එක්ව බැහැර වී යනවා. උඳුන තුළට පහළ සිදුරු ඔස්සේ ඔක්සිජන් සහිත අලුත් වාතය අදවීම සඳහා එම පියර වැදගත් වන අතරම එමගින් උඳුන තුළට අඛණ්ඩ වාත සැපයුමක් පවත්වාගෙන යනවා. ඒ වගේම අපවායු වලින් යම් කොටසක් නැවත උඳුනේ ඉහළ ඇති යපස් වෙත සංසරණය වන අතරම සෙල්සියස් අංශක 850කට පමණ රත් වී ඇති එම අපවායු උඳුනේ ඉහළ ඇති යපස් දාණයට රුකුලක් වෙනවා. උඳුන පැය 5ක් පමණ දැල්වෙද්දී එහි ඇති යපස් දියවි යකඩ ලෝහය වෙන්වන අතර ඒ නිස්සාරණය වුණු යකඩ හා යපස් වල තිබූ අනෙකුත් අපද්‍රව්‍ය නිසා සෑදෙන ලෝබොර දරාඟුරු මැදින් උඳුනේ ඉහළට ගමන් කරනවා. ලෝබොර සහ වාණේ වල ඝනත්ව වෙනස් නිසා ඒවා උඳුනේ වෙනස් මට්ටම් වල රැඳෙනවා. වගේම මේදී ලෝබර් සහ වාණි යම් ප්‍රමාණයකට මිශ්‍ර වීමක් සිදු වෙනවා. ලෝබර් වලින් යම් ප්‍රමාණයක් උඳුනේ පහළ ඇති සිදුරින් පිටවී යන අතරම
මුදුනේ දරාගුරු තුලින් අධික උණුසුමක් සමග පාලට බසින විට ඒවායේ ඇති කාබන් යකඩ සමග මිශ්‍ර වෙනවා. එමකින් කාබන් ප්‍රතිශතයේ ඉහළ වානේ මුදුන තුල නිර්මාණය වෙනවා වගේම ක්‍රියාවලිය අවසන් වූ පසු මුදුන කඩා දමා එය සිසිල් වූ පසු වානේ කුට්ටි පිටතට ගන්නවා. ඒ නිසා මෙම උදුන භාවිතා කරන්නේ එක්වර පමණක් වෙනවා වගේම නැවත නිස්සාරණයට නව උදුනක් නිර්මාණය කළ යුතු වෙනවා. මීට වසර කීපයකට පෙර දෙස් විදෙස් විද්වතුන් රසකගේම සහභාගීත්වයෙන් මෙම නිස්සාරණ ක්‍රියාවලිය ආදර්ශනය කිරීම සඳහා ආකෘතියක් නිර්මාණය කරනවා. එෙහිදී කලින් පවසුපු පරිදිම කාබන් ඉහළ වානේ නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබී තිබෙනවා. වසර 3000කට පෙර ශ්‍රී ලංකාවේ වානේ තාක්ෂණික විද්‍යාත්මක නිර්වද්‍යතාවයත් මෙරට වානේ එකල අනෙක් රටවල්වල පවා ප්‍රකටව තිබූ බවට වූ පුරාවෘත්තයත් ඒ කියන්නේ ඉපැරණි සිරියානු ඉතිහාස වාර්තාවල ලංකාවෙන් ඒ කියන්නේ සිව්හෙළේ මගින් එරටට අනර්ග තත්ත්වයේ වානේ අපනයනය කළ බව සඳහන් වී තිබෙනවා වගේ එයින් යළි යළිත් මේ දේවල් තහවුරු වෙනවා. මෙලෙස ස්වභාවික සුළං බලයක් භූපීඨීමක් හා පාරසදික සාධකත් මූලික කරගෙන යකඩ නිස්සාරණය කිරීමේ ක්‍රමයක් ලොව වෙනත් කිසිම රටක කිසිම ශිෂ්ටාචාරයකින් වාර්තා නොමැති වෙලා වගේම මෙයින් තේරුම් ගන්න පුළුවන් වන්නේ අතීතයේ පටන් මෙරට වැසියන් තාක්ෂණිකව දැනුමින් පෝසත් වී සිටි බවයි. 1988 දී රත්නපුර දිස්ත්‍රික්කයේ සමනලවැව ප්‍රදේශයේ ජලවිදුලි ව්‍යාපෘතියක් සඳහා ශේෂ්ත්‍ර අධ්‍යයනයක් කරමින් සිටි නිලධාරී පිරිසකට ඒ ආශ්‍රිත කඳුගැටයක් මත මෙම නටබුන් හමු වුණ අතර එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැන්වීමෙන් පස්සේ එම නටබුන් පුරාවිද්‍යා නිලධාරීන් නිරීක්ෂණයට ලක් වී තිබෙනවා. පසුව කළ කැණීම්වලින් සමනලවැව සහ සීගිරිය අවට ප්‍රදේශවලින් මේ වර්ගයේ උදුන් 139ක්ම සොයා ගැනීමට හැකි වූ අතරම කාබන් කාය නිර්ණයට අනුව මෙම උදුන් වසර 3000ක් පමණ පැරණි බව සොයාගෙන තිබෙනවා. මෙරට වානේ තාක්ෂණයේ පිළිබඳව පැහැදිලි සාක්ෂි හමු ප්‍රථම අවස්ථාව තමයි මෙන්න මේ අවස්ථාව. ඉතින් තවමත් අපගේ පැරණි යක්ෂ රාක්ෂ දේව නාග සිව්හෙළේ දැවැන්ත ඉතිහාසය ඒ තාක්ෂණික ඉතිහාසෙ ප්‍රතික්ෂේප කරනවා. එහෙම ප්‍රතික්ෂේප කරන්න පුළුවන් මෙච්චර ලෝකේ පළමු අතාවට හමු වූ එකට නිසාරණය කරන ක්‍රමය මේ ලංකාවෙන් හමු වෙලා තියෙනවා. ඉතින් මේ ගැන තව බොහෝ අධ්‍යයනයක් කළ යුතුමයි. ඉතින් එහෙම අධ්‍යයනයක් කරන්න හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අදට සමුගන්නම්. ඔබට සුබ දවසක්.